ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් මම අද මේ වීඩියෝ එක කතා කරන්නේ මේ වෙනතේ පාඩම් නොකරපු අයට. ඒ කියන්නේ අවසාන දින කිහිපය තුළ පාඩම් වැඩි කරලා කොහොමද විභාගේ ජය ගන්න කියලා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසාන තෙක් බලන්න. මොකද ඔයගොල්ලෝ මේ වෙනතේ පාඩම් නොකල කෙනෙක් නම් මේ වීඩියෝ එකේ දෙන හැම දෙයක්ම ඔයාට අනිවාර්යයෙන්ම වටිනවා. යාළුවනේ ඔයගොල්ලෝ දන්නවා ඇති, ඔයගොල්ලෝගේ ස්කෝල් වල ඉන්නේ නැති මේ ස්කෝල් වලදී වැඩ කටයුතු නොකර විභාගේ ෆේල් මට ඉඳලා, නමුත් විභාගේ ලීවයින් පස්සේ විභාග හොඳ රිසල්ට් එකක් දාපු අය. ඉතින් මේගොල්ලන් ගුරුවරු දෙමව්පියෝ ඔයගොල්ලෝත් හිතන්නේ නැතුව ඇති මේගොල්ලෝ මේ වගේ රිසල්ට් එකක් දායි කියලා. ඉතින් ඒ වගේ අය අවසාන දින කිහිපය තුළ පාඩම් කරන්න කොහොමද කියලා තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. වීඩියෝ එකට යන කලින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රත් බටන් එක click කරලා මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පාතින bell icon එක click කරලා මගේ ඊළඟ වැදගත් video notification එකකුත් ඔයාලාට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. සංගේ මල්ලි ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට අපි අවසාන දින කිහිපය තුළ පාඩම් කරන දේවල් අපිට හොඳින් මතකේ රැඳෙනවා. ඉතින් අපිට මේකට මුලින්ම ඕනේ පාස් paper පොතක්, ඒ වගේම ආදර්ශ paper පොතක්. මේක නම් අවශ්‍යම නැහැ. ඊට අමතරව ඔයාගාව තියෙන සටහන් ටික. හරි, දැන් අපි යමු plan එක මොකද්ද කියලා බලන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ පසුගිය අවුරුදු 4 කාලය තුල විභාගයට ආපු නැති ප්‍රශ්න අර පාස් paper පොතෙන් හොයාගෙන ඒක ලියා ගන්න එක. ඉතින් මේක ඔයගොල්ලෝ හරි විදිහට කරොත් ඔයගොල්ලන්ට අවම ප්‍රශ්න 25ක් නැත්නම් උඩරිම ප්‍රශ්න 35ක ප්‍රමාණයක් හම්බ වෙන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලෝ මුලින්ම කොලේක ලියා ගන්න. ඊළඟ වැඩේට ඔයාගාව තියෙන සටහන් ටික ඕන වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ අර ප්‍රශ්න පිළිවෙලට ඔයාගාව තියෙන සටහන් ටික පිළිවෙලට හදා ගන්න එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ අර ප්‍රශ්න වලට අදාළ ඔයාගේ සටහන් ටික කියවලා ඒ ප්‍රශ්න වලට පිළිවෙලට උත්තර ලියන එක. ඊට පස්සේ ඔයා තව දෙයක් කරන්න ඕනේ අර පසුගිය අවුරුදු 4ක කාලය තුල විභාගයට ආව අමාරු ප්‍රශ්න, නැතිනම් ළමයි ලකුණු අඩුවෙන් ගත්තා කියලා හිතන ප්‍රශ්න ඔයා ලියාගෙන අර විදිහටම කොලේක ලියාගෙන ඊට පස්සේ ඒ ප්‍රශ්න වලටත් අර විදිහට සටහන් හදාගෙන ඒ සටහන් පාඩම් කරලා ඊට පස්සේ ඔයා ඒ ප්‍රශ්න වලටත් උත්තර ලියන්න. මොකද මේකට හේතුව වන්නේ පසුගිය අවුරුදු 4ක කාලය තුල අහපු ප්‍රශ්නත් නැවත අහන්න පුළුවන් වීම. අපි ඒ ලෙවල් එකදී අවුරුදු 4කම එක දිගට එකම ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඒකින්ද තමයි ඔයගොල්ලොන්ට මේකට කියන්නේ. මොකද විභාගයකට ආපු ප්‍රශ්න නැවත අහන්න පුළුවන්. මේ විදිහට හරියටම වැඩ ටික කරොත් ඔයගොල්ලොන්ට ප්‍රශ්න 35ක් නැත්නම් ප්‍රශ්න 40ක් වගේ ප්‍රමාණයක් එකතු වෙයි. ඉතින් ඔයගොල්ලන් කරන් තියෙන්නේ එක විෂයකට දවසට ප්‍රශ්න පහක් පාඩම් කරන්න. ඒ කියන්නේ විෂයන් තුනේ ප්‍රශ්න 15ක්. ඊට අමතරව ඔයා දවසට පැය 18ක් වගේ ප්‍රමාණයක් වැඩ කරන්න. මොකද මේ යන්නේ අවසාන දින කීපය. ඒ කියන්නේ අවසාන දින 14ක් වගේ කාලයක් තියෙන්නේ. ඊට අමතරව ඔයාට විභාගේ තියෙන අතරතුරත් කාලයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට දින 14ක් නෙවෙයි දින 20ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ කරන්න ඕනේ දවසට පැය 18ක් වගේ ප්‍රමාණයක් පාඩම් කරන එක. අලුතෙන් ආපු විෂයක් කියන්නේ ටෙක් වගේ විෂයක් කරන කෙනෙකුට නම් පසුගිය විභාග ප්‍රශ්න වල ආපු ප්‍රශ්න වලට උත්තර ලියන්නත් පුළුවන්. නැතිනම් ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නත් පුළුවන්. ඉතින් පසුගිය කාලය තුල අහපු නැති පාඩම් වලට වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වගේම පසුගිය කාලය තුල අහපු අමාරුම ප්‍රශ්න වලට ඔයගොල්ලෝ වැඩි අවධානයක් යොමු කරන්න ටෙක් විෂය කරන අය. ඉතින් යාළුවනේ තව පොඩි වැඩක් ඔයගොල්ලෝ කරන්න ඕනේ. විෂයන් තුනට ඔයගොල්ලෝ වගු තුනක් හදා ගන්න. ඒකේ මුල්ම තීරුවේ පාඩම් කරන ප්‍රශ්න කියලා දාගන්න. ඊට පස්සේ ඒ තීරුවේ ඔයා පාඩම් කරන ප්‍රශ්න ටික පිළිවෙලට ලියා ගන්න. ඊට පස්සේ ඔයා තීරු තුනක් හදන්න ඕනේ. ඒ තීරු තුනේ දාන්නේ අපි පාඩම් කරපු වාර ගන්න හරියක්. ඊට පස්සේ ඔයා මේක බිත්ති අලව ගන්න. ඊට පස්සේ ඔයා ප්‍රශ්නයක් පාඩම් කරපු ගමන් අර පාඩම් කරපු වාර ගන්න කියන එකට හරියක් දාන්න. ඉතින් මේ විදිහට ඔයා කරොත් දිගටම ඔයාට පුළුවන් ඔයා කොපමණ ප්‍රශ්න සංඛ්‍යාව පාඩම් කරලා තියෙනවද, ඒ වගේම කොපමණ ප්‍රශ්න සංඛ්‍යාවට ඔයා සූදානම් වෙලා ඉන්නවද, තව පාඩම් කරන්න තියෙන ප්‍රශ්න මොනවද, හරියට පාඩම් කරපු නැති ප්‍රශ්න මොනවද කියලා මේකෙන් බලලා ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. දැන් ඊළඟට ඔයාට ඇති වෙන්න පුළුවන් අපි පාඩම් කරපු දේවල් නැවත බලන්නේ කොහොමද, පාඩම් කරපු දේවල් ඉක්මනට අමතක වෙනවා කියලා. ඉතින් මම ඒක තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර ලියන්න කිව්වේ. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී අපිට පාඩම් කරපු දේවල් හොඳින් මතක තියෙනවා. ඒ වගේම අපි දෙයක් හොඳින් පාඩම් කරොත් ඒ නැවත මතක් කරන්න එච්චර වෙලාවක් යන්න ඔයාට සටහන අරන් විනාඩි 5ක් වගේ බලපුවාම ඔයා පාඩම් කරපු දේ නැවත මතක තියෙනවා. ඉතින් ඔයාලට නැවත බලන්න කාලයක් නැහැ කියලා දෙනවා නම් ඔයාලට පුළුවන් දවසකට පැය භාගයක් ගන්න. ඒකල එක ප්‍රශ්නයකට විනාඩි 5 ගන්න ආරම් ප්‍රශ්න පහක් නැත්නම් ප්‍රශ්න හයක් ආයේ ප්‍රමාණයක් දවසට නැවත බලපුව හැකි. ඊට අමතරව විභාගේ තියෙන කාලය තුල විභාගේ නැති දින කිහිපයක් තියෙනවා. ඉතින් මේ කාලයන් අතරතුර ඔයාලට පුළුවන් අර පාඩම් කරපු ප්‍රශ්න නැවත බලා ගන්න යොදා ගන්න. ඊට අමතරව පාඩම් කරන්න බැරි වුණු ප්‍රශ්න පාඩම් කරන්න ඒ කාලේ යොදා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා මේ දවස්වල සෝෂල් මීඩියා වන Facebook, Instagram, WhatsApp, Viber, Imo වගේ සෝෂල් මීඩියා වලින් ඈත් වෙනවා නම් හොඳයි. ඊට අමතරව ෆෝන් එක අයින් කරලා දානවා නම් හොඳයි. වැදගත් දෙයකට පමණක් ෆෝන් එක යොදා ගන්න. ඊට අමතරව පාඩම් කරන වෙලාවට ඔයා වතුර වීදුරුව ළඟ තියා ගන්න. ඒකල පාඩම් කරන අතර වාරේ ඒ වතුර වීදුරුව බොන්න. එතකොට ඔයාට පුළුවන් නිදිමත එන එක පොඩ්ඩක් වළක්වා ගන්න. ඊට අමතරව බරින් වැඩි ආහාර ගන්න එපා. සෑහළු ආහාරයක් ගන්න. එතකොට පුළුවන් ඔයාට ඒ නිදිමත ගතිය නැති කර ගන්න. බරින් වැඩි ආහාර ගත්තොත් ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ. මේ විදිහට
විදිහට ඔයා වැඩ කරොත් අය ඔයාට අමුතුවෙන් අනුමාන ප්‍රශ්න හොයන්න ඕනේ නැහැ. මේවා තමයි 100ට 100ක්ම හරි අනුමාන ප්‍රශ්න. ඉතින් මේ අනුමාන ප්‍රශ්න වලින් ඔයාට විභාගෙට 180ක් නැත්නම් 190ක ප්‍රමාණයක් විභාගට එනවා. ඊට අමතරව මේ සල්ලි ගඩන සම්මන්ත්‍රණයට ඔයා යන්න ඕනේ නැහැ. මේ සම්මන්ත්‍රණය කරන්නේත් මේ දේම තමයි අනුමාන ප්‍රශ්න දෙනවා කියලා. මේ විදිහට තමයි ඒ ප්‍රශ්න හදන්නේ. ඉතින් ඒ සම්මන්ත්‍රණ දෙන ප්‍රශ්න විභාගෙට එනවා කියන්නේ. ඉතින් මම මේ කියා දුන්න ක්‍රමයටම තමයි ඒගොල්ලොත් ඒ ප්‍රශ්න හදන්නේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මං කියපු විදිහට වැඩ කරොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ ගුරුවරු ඔයගොල්ලන්ගේ දෙමාපිය ඔයගොල්ලන්ගේ සහෝදර ඔයගොල්ලන්ගේ යාළුවෝ හිතන්නේ නැති ප්‍රතිඵලයක් ඔයාලට දාලා විභාගේ ජය ගන්න ඒ වගේම කැම්පස් යන්නත් අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ වගේම මේ දවස් කීපය තුළ ඔයා කම්මැලි නොවී ඔයාගේ පාඩම් වැඩ කටයුතු හරියට කරගන්න. එහෙනම් ඔයගොල්ලොන්ට ජය. එහෙනම් ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මේ වීඩියෝ එකෙන් දෙයක් ලබා ගත්තා කියලා හිතනවා නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු බටන් එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඊට අමතරව මේකට like කරන්න, comment කරන්න, යාළුවෝ අතර share කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.